ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ අද දිරුම් දුන්නා. ඒ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහායි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවටද ගෞරව බහුමනින් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා උත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සනත් නිශාන්ත මහතාගේ හදිසි අභාවයේ පිළිබඳ අප දෙදෙසිය කඳගාටු වන අතර මෙම ගරු මන්ත්‍රීවරයාගේ පවුලේ අය වෙත අපගේ සාතිසේ සංවේගය ප්‍රකාශ කරන බව මේ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව මතු දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. පොලි රහිත ණය වැඩසටහන රටේ තරුණ ප්‍රජාවට ඒ අයිතිය ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලවල KIU සහ Horizon කියන ප්‍රයිවට් යුනිවර්සිටිස් දෙකේ දැන් කෝස් එකක් පටන් අරගෙන ඒ අයට ලැබිය යුතු ණය ලැබිලා නැහැ. ඒකේ ප්‍රධාන හේතුවක් උනේ පළවෙනි සහ දෙවෙනි කණ්ඩායම්වල 200ක පමණ පිරිසක් ණය ගෙවීම පැහැර හැරලා තියෙනවා. ඒ නිසා මා එතකොට සති දෙක තුනක වගේ වැඩක් තින්නේ මෙතන. ඒ නිසා මමත් නැවත වතාවක් අද දැනුම් දෙන්නම් රාජ්‍ය නවන විශ්වවිද්‍යාල අතිරේකල එකක් මාර්ගයෙන් මේ විශ්වවිද්‍යාල දෙකට මේ දරුවන්ව අඛණ්ඩව පාඨමාලාවට යන්න අවසර දෙන්න කියලා. කොහොමද එක්තරා ළමයි කණ්ඩායමක් ණය නොගෙවපු නිසා ලියාපදිංචියක් ලැබපු ණය අයිතිවාසිකම හිමි වෙනත් දූ දරුවන්ට ඒක කොහොමද ඒක නිකන් දඩුවමක් හැටියට පිනලයිස් කරන්නේ? කෝටිපති ව්‍යාපාරිකයෝ ණය ගෙවන්නේ නැතුව ගැරන්ටර්ස්ලා නැතුව ඒව දීලා තියෙනවා. සති දෙක තුනක් දරුවන්ට බලාගෙන ඉන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ කෝස් එක දැනටමත් පටන් අරගෙන තියෙන්නේ. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අදම වැඩේ කරන්න කොච්චරයි. මම බැංකු විභාගයත් ඉවර කළා තමයි නීති ක්ෂේත්‍රයට ආවේ. දැන් පාස්ටි උදාලා තිනවා මෙච්චර ගන්න. සමහර ණය දැන් මේ මාසේ දුන්නොත් නම් ඊළඟ මාසෙ ඉඳලා ඩිෆෝල්ට්. එතකොට ක්‍රෙඩිට් ඔෆිසර්ගේ වරද. දැන් ඒක නිසා මේ ප්‍රශ්නේ විසඳුම් මාර්ගයට ගිහිලා තිනවා. කරුණාකරලා මේව රාජ්‍ය බැංකු ඒ නිලධාරීන්ට විරුද්ධව පීවර ගන්න. රාජ්‍ය බැංකුවලින් දීපු ණය මුදල් උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීම සඳහා ලබාගත් ණය මුදල් ඒගොල්ලන් මිලියන 1300කට වැඩි ප්‍රමාණයක් පැහැර හැරලා විශ්වවිද්‍යාලවලට වාර්තා කරන්නේ නැතුව විදේශීය රටවල්වල රැකියාවල් කරනවා. එතකොට මේ රුපියල් මිලියන 1300ක මුදල් ප්‍රමාණය අය කරගන්න විශ්වවිද්‍යාල පද්ධතියත් බැංකු පද්ධතියත් කටයුතු කරලා නැහැ. දෙවෙනි කාරණේ තමයි රජයේ බැංකු දෙකක් අක්‍රියව පවතින ලෝන් වල ප්‍රමාණය රුපියල් බිලියන 602ක් ණය ගත්ත අයගේ දේපළත් පරාටේ ක්‍රමය යටතේ අහිමි වෙමින් පැවතියදී රාජ්‍ය බැංකු දෙක ඒ අනුගමනය කරනු ලබන අනුවණ ප්‍රතිපත්තිය නිසා රටට රුපියල් බිලියන 602ක ප්‍රමාණයක් හෝ අඩු ගානේ ඉන් වැඩි මුදල් ප්‍රමාණයක් ඒ අතරින් රටට ජනතාවට අහිමි වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.